වර්තමානයේ දැන් ඇතිවලා තියෙන මේ කොරෝනා මරබිය පිළිබඳ මිනිසුන්ගේ විවිධ මත තියෙනවා. ඒ කියන්නේ සමහරු දේව කෝපයක් ද කියලා කියනවා, සමහරු අමනුෂ්‍ය බලපෑමක් වගේ දේවල් කියනවා. එතකොට ඔබ වහන්සේට මේ පිළිබඳ ආධ්‍යාත්මික වශයෙන් කළ හැකි යමක් ප්‍රකාශ කළ හැකිද? ඉතා ගෞරවයෙන් අසා සිටිනවා ස්වාමී වහන්ස. බොහොම පින් තෙරුවන් සරණයි. මේ ගැන දේවල් තියෙනවා මට පේන්නේ. මේක අර ඇත්තම කියනවා නම් අර ලෝකෙ සුද්ධ කරගෙන යනවා වගේ වැඩ පිළිවෙලක් මේ වෙලාවේ. අර මේ වෙලාවේ හොඳටම නිකන් අර ඇත්තම කියනවා නම් මේක ආශිර්වාදයක්, ලොකු ශක්තියක් වෙන කාල සීමාවක් මේ යන්නේ. කෙනෙක් භාවනා කරනවා නම්, මේ වැඩ කරනවා නම් එයාට ගොඩක් ප්‍රතිඵල එන්න තියෙන කාලයක්. ඒක අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් වේගෙන යන්නේ එහෙමයි. අනිත් එක තමයි මෑත කාලෙකදී දැනගත් එකක් තව තහවුරු වෙච්ච එකක් තමයි මේක. ඉතින් නාද කියන්නේ මම කිව්වට කොහමද මන් දන්නේ. බුදුහාන්දර සක්වලේ ගලෙන් එහාට අමනුෂ්‍ය ඔක්කොම අයින් ඇරිය කියනවනේ. ඇත්තටම මේ ඒ අමනුෂ්‍ය යක්ෂ යක්ෂ භූත කොට්ටාෂ මේ දැන් ඇවිල්ලා. ඉතින් බුදුහාඳුර ජීවමාන වඩන්න බෑ, අපිට වඩම්මාන්න බෑ දැන්. එතකොට මේක අපි බුදුහාඳුරන්ගේ බුදුගුණ එකයි ඔයත්තට එන්නේ. මේක තමයි ෆයිනල් සොලූෂන් එකක් කියන්නේ. ෆයිනල් කියන්නේ මේවා එක එක හැඩරුවට යම් යම් දේවල් මේ කාලේ එන්න පුළුවන්, තව තව දේවල්. අර මේක හොඳ අයට හොඳම කාලයක්. මම ඉච්චිසල කිව්වා 2012 ඔය කාලේ ඉඳම පටන් ගත්ත දෙයක් තමයි මේක. මේ බලාගෙන හිටියා කට්ටිය, ඊට පස්සේ නොපෙනෙන විදිහ දවස් අවුරුදු 7ක් ගියාම අන්න හරි විදියට මාරු. ඉතින් කොහොම හරි මේ කිසි දෙයක් අපිට නරකට වෙන්නේ නැහැ. නරක මිනිසුන්ට තමයි නරකක් වෙන්නේ. නරක කියන්නේ ඒක දැනගන්න පුළුවන්. මේ වලින් මැරලා ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වොත්. මේවා ආශිර්වාදයක් වෙනවා මේවා හොඳින් ඉන්න කට්ටියට. ඒක කර්මය ගැළපිලා තමයි ගොඩක් විට කොච්චර අපි හොඳින් හිටියත් මේවන බලපෑමක් එන්නේ. වදින්න ඉඩ තියෙනවා. පිළිකාවක් තියෙනවා. පිළිකා ලියුකීමියා. ඔය ඔක්කොටම අමනුෂ්‍ය බලවේගය තියෙනවා පිටිපස්සේ. අමනුෂ්‍ය බලවේගයට පිටිපස්සේ කර්මය තියෙනවා. ඔය කොට දැන් මේක අර විදියට අනිවාර්යයෙන්ම බුදුන් ගුණ වඩන එක ඒක ඉෆෙක්ටිව්. ඒකට ඒක හැබැයි ඒක එකක්වත් ඉෆෙක්ටිව් වෙන්නේ නැහැ. මොකද මේ මොකද්ද අපේ ක්‍රියාව වචනේ හරි සත්ක්‍රියාව සත් වචනේ උනේ නැත්තම් මේක අනිත් පැත්තට වෙලා තමයි තියෙන්නේ. මේ පොල් පුළුවට හුල්ල ගන්න බැරි හවුසිත් හවු මේ එකතු වෙලා තියෙනවා. ඒක අපි බැලුවටින් ලේසි නෑ. අපි ගෙවල් දොරවල් බැලුවම ආශාව තෘෂ්ණාව වැඩි වෙලා වැඩි වෙලා පව් කරන පැති ගොඩක් ඉස්මක් වෙලා තියෙනවා. ඒකෙදි ස්වභාවධර්මයෙන් ඊට පස්සේ මේ විදිහට මේ අර විකාර එක රිෆ්ලෙක්ෂන් එකක් වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඒවා අපි වෙනස් කරන්නේ නැතුව අපි බුදු ගුණ අරව මේවා කරාට මේ හොඳයි. බුදු ගුණේ මොනවාරත් එෆෙක්ට් මේ වෙලාවේ අර බුදු ගුණත් එක්ක අපි ක්‍රියාව පින්වතුනි වචනේ මේ ටික සුද්ධ කර මේක අඳුරගෙන සුද්ධ කරන පිළිවෙතට ආවොත් තමයි ලොකුම මේකේ මේකෙන් මේ සුභා ධර්මයෙන් මේ මේ වටපිටා මේ වෙන එකෙන් ඇත්තටම අපිට පාඩමක් වෙන්නේ. ඉතින් ඒකවල මේක ප්‍රතිඵලක් දෙන්නේ, මේක ශක්තියක් පිහිටන්නේ. නැත්නම් අපි ඔච්චර සද්දබද්ද කළා මොනවා කරගෙන ගියත් අපි මේවා අපේ චරිතය අපි ගතිගුණ ඒවා දේවල් වෙනස් කරගන්න නැතුව වෙන්නේ නැත්නම් මේකේ යම් තව අපිට අමුතු දේවල් අත්දකින්න වෙන්න ඉඩ තියෙනවා. මේක අධෙහෙටම ඔක්කොම නිමා වෙන්න පුළුවන්. අර ඒක ගන්නට බැලන්ස් වෙලා තමයි එන්නේ පින්. මට ඒ සංඥා වගේ කැතිලා තියෙනවා. අර වගේ සක්වල ගලෙන් එහාට ආපු අමනුෂ්‍ය කොට්ටාෂ බලවේගයි මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ ඒක තමයි හොඳම දේ. පේන්නේ නැහැ නේ. කියන්නේ දැන් වෛරස් කියලා කිව්වට අර අනිත් දේවල් කිව්වට ඒක අර කොයි කොයි මොන මොන දේවල් තව මේ අපිට තේරෙන්නේ නැති දේවල් මතුවෙලා එනවා පින්වතු. සුභා ධර්මයේ හැබැයි ඒව ඔක්කොම අපි ඒ වලින් මැරුණත් මේ වෙලාව අපි වෙනසක් වෙලා වෙනවා නම් ඒව හැදුනත් අපිට ඒක ආශිර්වාදයක් වෙනවා. මොකද මේක සබාධර්මයෙන් එන මේ බැනුමක් වුණත් ශාපයක් වුණත් අපි ඒකට අරමුණු වෙලා තියෙන අපි වෙනස් වෙන්න ඕනේ කියන මේක අපි කෙරෙනකොට අපිට ඒක ආශිර්වාදයක් වෙනවා. එතනින් සිද්ධ වෙනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේක හොඳම කාලයක් ධර්මයේ යන කැට්ටියට අධ්‍යාත්මයේ පිටන කෙනෙකුට මේක මං හිතන්නේ ගෝල්ඩන් පීරියඩ් එක මට තේරෙන විදියට.